සුබ දවසක් ඔයාලා හැමෝටම. කිනි තුල්ලන් කිව්වම හැමෝම දන්නවා අපේ සමට දෂ්ට කරලා රුධිරේ උරා බොන කෘමි විශේෂයක්. කිනි තුල්ලෙක් අපේ ඇඟට ආවම අපිට හොයා ගන්න අමාරුයි. මොකද රුධිරය බොන්න කලින් මෙයාලා ගොඩක් පොඩි. සහ සම මත ඇවිදිනවා අපිට දැනෙන්නෙත් නැහැ. හරි ඔන්න කිනි තුල්ලෙක් අපේ සමේ ඕනිම තැනකට දෂ්ට කරලා රුධිරය බොන්න බොන්න මෙයාලා ප්‍රමාණයෙන් විශාල වෙනවා. කිනි තුල්ලෙක් දැක්ක ගමන් ඒ වෙලාවෙම අපේ හැමෙන් අයින් කරලා දාන්න. බොහෝ දුරට අපිට සමේ කැසීමක් රෑෂ් එකක් වගේ කිනි තුල්ලා කාපු තැන එන්න පුළුවන්. විශේෂයෙන්ම සතුන්ගෙන් අපේ ඇඟට මේ කිනි තුල්ලන් එන්න පුළුවන්. ගිම්හාන කාලවලදී තනකොළවල මේ කිනි තුල්ලන් ඉන්නවා. ඒක නිසා එලිමහන් වල ඉදදී අපේ ඇඟට කිනි තුල්ලන් එන්න පුළුවන්. කිනි තුල්ලන්ට ජීවත් වීමට රුධිරය උරා බීම අත්‍යවශ්‍යයි. කිනි තුල්ලන් අපේ හැම දෂ්ට කිරීම නිසා පසුව සමේ කැක්කුමක් එන්න පුළුවන්. තව දෂ්ට කරන ස්ථානයේ රතු ලපයක් ඇති වෙන්නත් පුළුවන්. කිනි තුල්ලන් දෂ්ට කිරීමකින් පස්සේ කිනි තුල්ලගෙන් බෝන රෝග අපිට හැදෙන්න පුළුවන්. රෝග විදියට සමේ ආසාදන සමහර අවස්ථාවල උණ හැදෙන්න පුළුවන්. කිනි තුල්ලන් ගේන අහිතකර බැක්ටීරියා නිසා අපිට සමේ රෝග හැදෙනවා. තව අපේ ස්නායු පද්ධතියටත් බලපෑම් එල්ල වෙන්න පුළුවන්. හරි ප්‍රතිකාර ගැන කතා කළොත් අපි අතින් කිනි තුල්ලන්ව අයින් කරන්න ගියොත් අපේ සමේ කිනි තුල්ලන්ගේ තුඩ ඉතුරු වෙන්න පුළුවන්. මෙවැනි සිහින් තුඩක් තියෙන උපකරණයකින් කිනි තුල්ලන්ව ගලවීම ගොඩක් හොඳයි. ඊට පස්සේ කිනි තුල්ලන් දෂ්ට කරපු තැන සබන් දාලා උණුසුම් ජලයෙන් සෝදන්න. අවසානයේට ඇල්කොහොල් අඩංගු විෂ බීජනාශකයක් ස්ප්‍රේ කරනවා නම් වඩාත් හොඳයි. හරි අලුත් වීඩියෝ එකකින් ඉක්මනින්ම හම්බෙමු. චැනල් එකට අලුත් අය අනිවාර්යයෙන්ම subscribe කරන්න. හැමෝටම good luck.